මට මගේ රටේ සාමාන්‍යවිදියට ඇඳුමක් දීලා ආපහු රටටයවලක් මගේ ජීවිතය සුරක්ෂිත කරගන්න පුළුවන් මං අදයනො. ත්‍රන්සට ගිහිල්ලා පලවෙනි දවසේ තද වින්ත්‍රගේ එලියට බැහලා මෙට්‍රෝස්ටේෂන් හකට ගිහිල්ලා. විනාඩි පහක් ඇතුල්ට මට දැනිච්චදේ තමයි මම ඉපදෙන්ද තිබුණ මේ රටේ කියලා. නිදහස්ස කියන එක කොහොමද මිනිසු භුක්තිමි දින්න කෙ දැක්කා ඒක අත්වින්දා ඊළඟට කලාව. සාහිත්‍යය ඉතිහාසය ඒවා හොඳට තේරුම් ගත්තා ඒ අනුව මට ලැබිච්චදේ තමයි මං යම් යම්කිසි වටිනා මනුෂ්‍යය වනා කියන සතුට මට දීර. මට අවශ්‍යනං කෙනෙක් උදව්වට ග්ඩ මට තනයෙන් කරගන්නඩ බෑ මන්ද වයෝවූරදයි. මං හුද කලා වෙලා ඉන්න කියලා. ඒ ආතනයට දැනුන්දන මේ ආතනෙන් අපිට එවනවා මේ ස්වේච්ඡා සේවිකාවක් හෝ සේවකයෙක් අපේ කැමැත් අනුව උයලා කෑමටි දන්ට අවශ්‍යලාට ෙත්තික දෙන්න ති මොනතරන් දියුණු සමාජද මම ඉපදුනේ ලංකාවේ. අවුරු තිස්්නමයක් ජීවතුනේ ලංකාවේ. ම ප්‍රංශේ වැඩ කළේ අවුරදු විස්සයි. එතකට ඒ විස්සට. මට ඒ ලැබෙන පහසුහමන්ුව මේක ලෝකේ. මේ ලංකාව ඉපදිලලා ලංකාව හැදිලබටලා ලංකාව ජීවත් වෙලා ලංකාවේ විශ්වා වැටුල බලා ලංකාවේ මිය ලෙමිනිසුන්ගේ ජීවිතේ මොකක්ද. ආයවිෂ බොහෝ වේවා මගේ දේෂ්ඨමිත්‍රය. අය චූලා සමරසිංහ චූලා ඔයාගේ නමකිව්වහම යම් පිරිසක්වා වදුන ගයි. මහිතන්න මොන කාලේ මොන පිරිස ඔයාගේ නමකිව මඳුර ගයිහෙල අහිත නොද ලංකාව ඇතුළ මම තිවෂන් පටන්ගත්තේ අසුව මුල මම අසු නමේ ලංකාවෙන් පිටවෙනකං ඒ කාරය යෙදනාම් මහිතන් ඒ කාලේ ඉගෙනගත්තු ළමයි යොක්කෝටම මතක්වෙයි ඊළගේක චූලිටහෙමේ ඒ ඉගැන් වහම ලමයින්ට. අපිට සමහර නම් ඊට පස්සෙ කාලෙ මතක් වෙනවා සිවිල් වෙනව නම් සිවිල් නම් කීහිපයක් එෙතකොට ඒක සමාජයගොල්ව ලකින්නේ හොඳ මිනිසුන් නර මිනිසුන්ද කියලා නෙමයි මම්ම කියන්න. නමුත් චූලට මතක දාල්ලෙ සයින්සෙන්ට එකේ ඉගනගත්ත. හෝ වෙන නගරක ඉගෙනගත්ත දැන් ලංකාවි සිවිල් නමක් වශයන්තයන්න නම් දෙකතුනක් කියන්නකො චූලමට එහෙම නම් නං කීහිපයක් තියෙනවා. මං හිතන්නේ ඒ දැන් දෙරනේ දිලි් ජයවීර මගේ ගැෙන ගත්ත කාලයක්. ඒ ඊළඟට ඔජාතික ජන බලවේගේ ජේපිගෙන ජනගැන සුනිල් හඳුන් ඇති මගේ ශිෂ්‍යයෙක්. තව නම් ගොඩත් න ඉති මහිතන්න ලංකී නොට ෙගුලු කැමතිවේ ඉද දන්නෑ. ම දන්න යාලුව හුත්තින්න්නව මගේ යාළුවක් ජයවර්ධන කියලා. ඔවට මතකද ල්පි ජයද ගල් සයින්ගේ තවත් නමක් දෙකක් කියමු කමන්නද මහදිකරණය මිනිශ්කාරවරයක් ඉන්නවාම් ආධීත්‍ය පට බැඳිය මගේ ගැෙන ගත්තේ ඒ ගොල්ලන්ට මහිතන හානියක් වෙන එකක්නෑ මම එහම කිව්ව කියලන තව සිවිල් සේවේ ඉන්නවා මගේ ශිෂ්‍යය කැඩට මත තින ඉතාම් දක්ෂ ශිෂ්‍යය සමන් වඩුගේ තව ඉන්නවා මේ සෑහෙන පිරිසක් කව් චුලා. දැම් මෙන්න මෙහෙම දහස් ගානක චුල ඉගැන්ව චුලා මට වඩා ගොඩා චුලා දැන් වගේ වයිස කියීති චුල හැත්තෑව ලස් හැත්තැව පැන ලයින්න චූලකෝ අසු නමි ලංකාවෙන් යනවා කියලා. මන් සමහර පෞද්ගලිකව කියන්න බැරි දේවල්.ඒම නැත්තන් කියන්න අකමැති දේවල් අහන්නෑ හැබැයි. පෝග්‍රෑම් හන ඕනෙනෙකුට තේරවාචූලා ඉතාම හොඳ මුදල් ලැබෙන ආර්ථයට ශක්තියක් තියෙන ෘතියක් කරගෙන ඉන්න කාලේ. එදදස්සමසි අසු නමේ කැන සංකීතිය අවුරුද්දක් අප නම් කරන්නේ අසුවට අසු නමේ කියලා. චූල ලංකාව දාලයන්න මොකක් හරි හේතුවක්තින් නැති. කිව හැකි ප්‍රමාණයට හේතුව දැනගන්න කැමති චූලම ඇත්තවශේ මුපුලා කිව්ව එක හරි මොකද මම අසු නමේ හිට පික් එක එකගැනේ. පන්ති ආරම්භ කරනකොටම දවස් දෙක තුනකින් ඉඩනෑ කියලා මේ ළමයි භාරගන්න එක නවත් අන්ුවෙන කාලේ. අසු නමේ.තුළමන්නපු නගරත්ව එක්කම කියමු. ඕ මම මෙහෙමයි ලංකාව ගොඩක් නගර විලිගැන්නව නොමුත් ම සාර්ථකෝම පන්තිකරේ අම්බලං ගොඩ ගාල්ල මාතර සහ කොළඹත් මං කලා. ඊ අමතරව හැම්ම පලාතකම වගේ යම් කිසි කාලයක් පන්ති කලා. නමුත් තෝර ගැනිමක් කරන්නඩු වනා කාලේ පිළබඳ ප්‍රශ්නයි ආදයන් පිළිඳ ප්‍රශ්නයි නිසා එනිසා මං ගාල්ල අතර අම්බලංගොඩ ඉතාම සාර්ථ විදියට එක කරගෙන ගියා. ලංකාවෙන් යන්ඩ වෙච්ච හේතු කෙටියෙන් කිවුවොත් දේශපාලන මේ කාරලා. අසු අට අසු නමේ කියනන්නේෙ චූලා මම කොනඹ විශිද්ධයටපු කාලේ. විශේෂයම තරුණ නැගිටීම් සහ ඒ උණුසුම තිබුණු දකුණ. දකුණම නෝජනය කරන ඔයාකිවර ගරතු නම්බලංගොඩ ගාල්ල සහ මාතර කිව්හා. එතකොට වාසූනමේ ගිය හේතුව අපිට දැන් කාටකාටහරරි හිතාගන්න පුළුවහන්කමත් වී න මට හිතනවා මෙහෙම චූල ලංකාවෙන් ගිය හොඳයි දැනරකයිදනෙවෙේ හැබැයි චූලා හිටියනම් මැරුම් කනව කියලා මට දැන් හිතනවා චූලා. ඇත්ත වශයෙන්ම මිනිහෙකුට ජීවිතයේ සහර දේවල් වෙන්ඩ කලින් දැනෙන ගතියක් සමහර මිනිසුන්ට තියන. දැම් මටත් මම ලංකාවෙන් පිටගේ මිනිසුන්ට හිනාවිච්ච මිහෙක්. අසූ හතර අසූ පහ උගන්න අදදි වනත් ම කියෙන ඇයි මේ රටේ දාලේ ඇන මේ දක්ෂ මිනිස්සුන්ද මේ රට යම් කිසි සාාවරයක් ගොල්ලගාගන්ඩ තවමත් මොන සාධාරණයක් මොන කටයුතුකමක් තිබුණත් පුළුවන් කියලා. මේ රටේ රඳෝගණඩ තමයි මං උත්සා කළේ පිට ගැෑට හිනාවිච් මිනිහෙක් නමුමත් අසූන මේ ඇතිවිච තත්ව අනුව. මට සහරවක් කියන්නටයක් මාරී මකදයකෙන් යම් කිසි බලපෑමක් සමහරයට වඩ පුළුවන් නිසා ඒ තිබිච්ච දේශපාලන තත්ත්වේ මත එක පැත්තකින් රජයනුත් අනිත් පැත්තෙන් දේශප්‍රහිමී ජනත ව්‍යාපාරයනුත් යම් කි අවස්ථාවක ප්‍රශ්නයක් වෙයි කියීන එක දැනුනා. දැනු කෑනෙ සමහල්ලාට ම පන්තිවලට යනකොට පරිතිවල හිට පරණ ළමයි ඇවිල්ල ඉන්නවා මේ අයෝස අල්ලංගයා කියලා ආරංචි මෙමයි මෙහෙමයි කියලා. ඒක සතිකීපයක් වුණ අතකොට මට දැනුනා මෙම කෙනෙකුට ළමයින්ට එහෙම ආරංචියක් යන්ඩ. දැනෙන්ට මොකක් හරරි පස්සුබිමක් තියෙන් ඕන ඊට අමතරෝ මට පුද්ගලි වුව ප්‍රශ්න කීපයක් ඇති වුණා උගන් උගන්න ඉද්ද ඇවිල්ල පින්තූර ගත්තා ඊළඟට ජපියකට සම්බන්ධ තරුණ ළමයි කීප දෙෙක් මට ඇවිල්ලා අන්තිම කාලෙ කතා කරල කිව්වා මෙහම පොඩි ප්‍රශ්නයක්තියනවා ඇතුළේ කතාව ෙනවා කියලා ඉතින් සහ අපි වැඩකරපු දේශපාලන සංවිධානයෙන් මටත් උපදෙස් ලබුණ. පුළුවන්ත රයික්මින් ලංකාවෙන් පිටවෙඩ පුළුවන්න්නං ඒට උත්සාහයක් ගන්න කියලා ඒ අනුව මම තීරණය කළා මේක හරි අවධානමක් ඒ අවධානමින් ගැලවඩ ඒ අවධානම වරුනාා මා පහු එන්ඩ හිතාගෙන ගිය නොමුත් ඇයින් පස්සේ. ඇති මට ඇතිවෙච්ච සිතුවිලිය අනුව මම තීරණය කරා නෑමන් සෑහන කාලයක් ඉදට තමයි යන්න කියලා. ඒ අනුව තමයි ගිය තුලාවයා වගේම මට මතක් කෙනවා. ඔයාගේ පරම්පරාවේ අපිට කලින් පරම්පරාවේ ජිතේන්ද්‍ර පතිනායක පතිනායකත් ලංකාවිිටපු විශිෂ්ඨතම උද්බිති්‍රදධා ගරුවරයා ඔය කාලි දාළ ගිය මට මතකයි රෝහණ විජවීර මරාදමු අවස්ථාවේදී ඒ පෙන්ටපු චායාරූපයක උපන්දින සාධයක දකුණු පසින් හිටගෙනන්නේ මං ඔය කියන තෂන් ගුරුවරයා ජිතේන්ද්‍ර පතිනායක. චූල අසු අට අසු නමේ කාලි ම මක් කෙනකොට මං වරක් චූලා ගල්ලෙගියා ගාලි කොටුවට මගේ පෙම්මතිය බලන්න. මංගේ ලොරියක නැගලා. ඒ යනකොට කලුතරින් එහාට යනකොට මම මුෘත්තදේහ අඩුගානේ දහය දොළහක් දැක්කා. කවරු හරි වැලපෙනවා ටයිර්රයහකරතින කම්බි විතරක් මෙහෙම වටේ තියෙනවා. සමහට තාහාම ඔලුව පිච්චිල නැහැ. එට බස්ස ගින්තොටින් අදදි ගගේ පාේ නොමන් දැකළතිීරු. මං ගම්පාදි වරක් දැක්කා චූලා ගම්පහිදං. බණඩාරාගේ ස්කෝල ගාාවී අක්කලට යදී කඳ කැපු හිස් ගෙඩී විසි දෙකක් ඒ විසි දෙකම ගම් පහ රාහුලේ මගේ පන්ති ගෙන ගත්ත ළමයි එක පෙන්නගෙන යදදි මට පෙන්වා මාව බයිසි කළේ දාගෙන ගියක් එෙන සැර අර න්න තුන්වෙෙන පෙේී හිට පුළමය අරේ ඉන්න පස්වෙනි පිරිහිට පුළමයා සරට මක දර දන ගහලම ද වසයේ ළමයි පෙන්නමේ ගියා චූල පිහෙම කාලයක් පහුකර ලැවිල්ලා තියෙන්නේ ගාල්ලේ මාතරයි දකුණෙයි සසුවටසු න මේ කාලේ උගන්නපුූ තරයන්තු ගන්න තරියයන්තුු ගන්නපු ගුරුරයක් විදිහට මං කැමතිහෙම මොකක් හරි අදැකීමක් දෙකක් තියෙනවන නම් ගම නො කියලා හරිකමක් නෑ මේ සමාජට මේක හෙල්දරව කරන්න පුළුවන්නන් හොඳයි කියෙ චූලම හිතනවා මංවාට ලොකු කාලයක් දෙනවා ඒ කාරණාව මට දැනගන්න. ඒක හොඳ පලල් ප්‍රශ්නයක් මම මුල් මෝවතාවට හමුදාවෙන් හෝ පොලිසිෙන් මරලා මිනි පිලෙස්සෙනව දැක්කේ අලුත්ගම බස්ටෑන් එකේ. එක දවසක් අපි ගාල්ලේ පන්තිකරන්න ගිහිල්ලා නමුත් පන්ති පාත්තන්න්න බැරිතත්වයක් ඇයටතේ ආපව හැරලා එද්දී මහිතනි උදේ නමට දහයට විතර අලුද්ගම බස්ටෑන්ඩ එක ම දක් අරවා කිව්වාෝගේම මූුණු පිච්චිලා නමුත් මේ කකුල් කොටහෙම එලියට තියෙන මිනිීතුුණ හතරක් ඇත්වශයෙන් මේක දැක්කම මට ඇතිවිච්ච හැඟීමතව මේ ජීවිතයක් මේ විදියටද අවසානය දකිින් ඕන කියන එක සහ. මට එතනින් එන්ඩ හරි අමාරු නමම් මේක බලාගෙන සෑහෙන වෙලා ක අපි ගුරුරු කීපදිනෙක් වාහන කීපේක නවත්තලමක බලංහිටී ඉතින් අනිිත්තගේ පෙරැත්තේීමට මාත් ආවා. මට එදා මහා මේ කලකිරීමක් ඇති වුණා මේ තරුණ ජීවිත මේ විදියටද විනාස්වෙන්ඩෝන කියලා ඒක හරිවරත්දනෙවෙයි මට යන ප්‍රශ්නය මේ විදියටද මිනිස්සු මැරෙන්ඩෝන කියලා. ඊට පස්සේ ඔයා කිව්වාගේම කළුතරින් එහාට මමත් ගැනලතියෙනවා විශ්සතිය කළුගගේ මිනි පායනවා දැකලතියෙනවා. රේල් පාර්දිගේ දිගට මිනිදාලතියෙනවා. ඊඟට ගාල්ලෙන් එහාට අම්බලගුඩින් එහාට යද්දි පාරයිනේ උන්න වනුවේ උදේ පාන්දර වැඩිතියලා ලේපිටවෙන විිනිී මඹ දැකල තියෙනවා. ඒ වගේ මේ ජීවිතයේ පිළිබඳ විශාල කලකිරීමක් ඇති වුණ මේ තරුණ මොකද අපි ඒ වෙනකොට කිසිම මේ ගැන සන්නදධ දේශවාලන ව්‍යාපාරක සම්බන්ධල හිටපු නැති නිසා මේ විදිහයට ජීවිත විනාසීමම පිළිබඳව ලොකු කලකිරීමක් ඇති වුණා. අවසානයේදි මම පන්තිනවත් අඩ තීරණය කරත් අම්බලංගොඩ මගේ පන්තියට එන ළ මීතිා ගොඩ හරිකොහැරිටියක් ඇතක ඉඳලා ඒ බස්සේ බෝම් ැපි පපුරුව නමුත්ඒ ළමට හානියක් වුන්ලෑ මට ආරංචි වනා මේ ළමෙකුත් අපේ පන්තින ළමෙකුත් බස්සික හිටිය කියලා. ඉති ඒකෙද මට ඇති වුණ පොඩි කම්පනයක් හොඳමයි පන්තියට ළෙක් ඉඳ ළමට හානි වුණනාලං ඒක මාත් ම් ප්‍රමාණයක වගකීම දරණඩුවනට හැඟීම ඇතිලා තමයි ම පන්ති නවත් අන්ඩ තියරණය කළේ මට ඇති අදහස මොකද මේ වගේ තත්ත්යක් තුළ තවදටත් තරුණ ජීවිත විනාස්ුවෙන්ඩ දෙන්ඩ හොඳනෑක අදහස මට ඇතිවෙච්ච නිසා. ඊට අමතරව මට හොදර මතකයි මේ දයාපතිරණ මරපු වෙලාවේ දෑපතිරණගේ මළගෙදරයන්න ම පන්ති නවත්තල ප්‍රසිද්ධිය කියලා ඒ ඒ විදියට මිනමැරීමට විරෝධය ප්‍රකාශ කරමින් ම මරණග දෙටත් සභාගි වුණ. ඊළඟට පුද්ගලිකව මට කියන්නල විශාල නම් පිරිසක් නැහැ නම් කොටසක් නෑහ. නමුත් මන් දන්න අපේ මට ආරංචාව අපේ පන්තිවල්ල මන්තත්වේ වගේ ප්‍රශ්න වෙලාතියවා කියලා. ම පුළුවන් තරම් ළමයින්ට දස්සල කිව්වෙත් මේවයින් වැඩකිලායිද මොකද මේ අසා වක්කීම ඔගලනට දරන් වෙල්න්න නමුත් ඕගලන්ට දරාගන්නඩ බැරි තත්යක් එඇඩ පුලුවන් මේ ඒ නිසා කල්පනාන් වැඩ කරන්න කියලා. ඒ මතකය ඉතාම කණගාටුදායකයි ඒන මේ වගේ රටකද අපි ජීවත් එෙන්ට ඕන කියන ප්‍රශ්නය මට මතු වුණ. මම ලංකායින් ඇන්ඩ ඒ වගේ දේවලුත් හේතුුණනායි එකන්නේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ප්‍රධාන නගරවල මංසන්දිවල පාරවල්ලල ඇලවල්වල මිනි පායනවා දැක්කම ජීවිතබලඳ විශාල කලකිරීමක් ඇතිව. ඉතින් ඔන්නවගේ හේතු තමයි අසු හතා අසු නමේ තිබි චද්දකීම් ඊට අතුලො පුද්ගලිගො මතු ගතියෙන ශාලදකින් ඔතු ගත්තිනව ති එහෙම එකින් එක කියලා නිම කරන්න බෑ නමුත් මේ සමාජය මේ තත්වයට පත්වීම පිළිබඳව ඇති වුණේ විශාල වේදන අකා කල කිරීමක් ඒක තමයි මට ඉතුල්ල තියනේ තවමත් ඒ යුග පිළිබඳව. චෝල අසු නමේ ලංකාව හැර යනවාතන්ශේට ප්‍රන්ස කියන්නේ සිවිලයි ස්වෙේච්ච දියුණු රාජිය පේන්තම අපි හඳු ගෙන තියෙන් අදත් අපි ප්‍රන්සේකන් ප්‍රන්සිේෂර් ටක් ප්‍රන්සිතප ප්‍රන් ම්ම එකක් ප්‍රන්සේ පරිසරේ ගැන තියෙන අපිට නිකං පොඩි දි්‍ය මේ අදහසක් අපි වගේ ද පතරටවල් වට චූලා දැම අවුරදු තියහකට පස්සේ තමයි චුලයි මයි කතා කරන්න එතකට මේ මැදී අවුදු තියක එක්ස්පිරියන් එකතු කර ගණ්ඩයි මං මේ හදඒම නත්තනම් මේ පෝග්‍රම්ම කාන කාට හරි ඔබ මේ මොහොතෙ අරගල සම්බන්ධව ලංකාවි සිදුවෙන් සම්බන්ධව හරි හැගීම් බරව ඉන්නවා නම් ඉමෝෂණල් ඉන්නවා නම් ඔබ අපි දෙන්නටම බනින්නට ඉඩ තියෙනවා. නමුත් මම හිතනවා අපි දෙන්නම කතා කළ යුතුයි කියල. චෝලා අවුරුදු තිහකට පස්සේ අපිට අත්දැකීමත්තියවා හැත්තෑවේ ඒවායි කැරැල්ලක් ගන්න. තිස් අවුරුදු යුද්ධන්ය. අසු වට අසු නමයක් ගැන චූල මට විශාල බයක් දයනවා මට තිගස්මක් දයනවා ඊළඟ බ්ලඩ් බාත්්‍යක ඊළඟ ලේ විල ලංකාේ නිර්මාණයමින් තියෙනවාද එ වගේම පිරිසක් ස්කෝල යන කොල්ලො කෙල්ලු විශ්ිවිද්‍යාලි කොල්ලො කෙල්ලු ඊට අමතර සමාජ විශාල පිරිසක් මේ බ්ලඩ් බාත්්‍යකට ඇදල දමමින් ගොදුරු වෙමින් ඉන්නව කොටසක් ගොදුරු කර්ඩ බලාගන්නවා කොටසක් කට දෙතුන්ගොල්ලම වගේ කියුතුවාගේත් වැඩිහිටි අදහසක් මල් ළඟ තියවා බ්‍රද්ාර්්‍යකක් ළඟයි කියල මට හිතන වචූලා මං කැමති චුගේ අදහසනක එගැන ඇත්ත වශයෙන්ම මම හරිම සංවේදීව බලන්නේ අදත් ලංකාවේ අභිවෘරදය වෙනුවෙන් පෙනී සිටිට මං කැමති. අසූහත අසූනමේ කාලේ ඇතිවෙච්ච තත්ත්වයට වඩා, අද විශ්විද්‍යාල ශිෂ්‍යෝ සහත් තරුණ පරම්පරාව අදදැකීම් බහුල බුද්ධිමත් කැපවීමෙන් වැඩකරන දෛර්යමත් පිරිසක් කියන එක තමයි මට දැනිච්චදේ සහ මං හිතන දේ. සහ ඒ අයට මං ඇත්තටම ගෞරව කරනවා සහ මේ ආශිරාධ කරනවා මේ සටන් කිසියම් යහපත්ත්වයකින් කෙලවර කරගන්න ලැබැයි කියලා නොමුත්. මේ අද රටේ තියෙන දැන් තත්ත්වය අනුවනං උපුල් කිව් අවගේ. මහා විනාශයක පෙරණිමිති පහලවෙමින් තිබෙනවා. නොමුත් ලෝකයේ කිසිම රටක ඒආධිපතියෙක් හෝ තමන්ට ඔහු ලන්ඩ බැරි බරක් දරණ පාලකයෙක් ඒවිදියේ දරුණු මනුෂ්‍ය ඝාතන රැල්ලකට පියවර ගණ්ඩ කලින්. තරුණ පරම්පරාවේ ප්‍රතික්‍රියා තුළ අර පාලකීන්ට පසු බසින්දවෙයි කියන පාර්ථනය තමයි මගේ තියෙන්න්නේ. නොමුත් අපි දන්න අපිට හිතන දේ අපි සමල්ලාවටටයක් සංවේදීව තරුණයෝ හා රටේ ප්‍රශ්න ගැන හිත නිසා අපේ පැත්තට වාසිසාගතව හිතන නිසා අරවිදිිය යහපත් අත්වයකින් මේ කෙලවරවයි කියලා හිතු අට ඉතාම අවාසනාවන්ත විදියට නැවතත් බලඩ්බාත්ත එකක් එන්ඩ පුළුවන් හිඩකඩ තියනවා කියලත් දැනෙන වෙලාවල් තියෙනවා. නොමුත්ම නැවතත් කියනවා අද ශිෂ්‍යෝ විශේෂම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ තරුණ පරම්පරාව දැඩි අධිෂ්ඨානශීලී මංහිතන විදියට ඉතාම විචාරශීලී එ වගේම කැපවීමෙන්, තමන්ගේ අනාගතයේ ගොඩා ගැනීමට තමුම්ම වේසෙන්ඩුවනේ කියන මතය පෙරදැරි කරගෙන තමයි මේ අරගල සහ උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙන්නේ මං ඇත්තවශයම මුලු හදකෝ තින්මඒවට මේ ආශිරාධ කරන්න කැමති මොකද අපේ තරුණ කාලේ මේ විදියට වනාලං අපි තමයි ඉස්සරහින්ම ඉන්නේ. සහ අපේ කාලේ වෙච්ච සටන්වලදිත් අපේ තත්ත්වයන් තුළ ඒ ස්ථානගත තැඟුල තමයි හිටියේ. එ නිසා මේ දේශපාලනයයේ තියන කැළැඹිලි ස්වභාවවයනුව කොයි තත්වයට පත්වට කියන්න බෑ නමුත් ලෝක ඉතිහාසේ දේශපාලනයේ යම්ය අධදැකීම් ගැන සල කළ බලද්ද යුක්තිය හා සාධාරණය වෙනුවෙන් වැඩි පිරිසක්. මැදිහත් වුණොත් කිසියම් ජයග්‍රහකි තත්ත්වකින් කෙලවරක් ඇතිකරගන්න පුළුවන්ගේ කියලා මගේ කිසියම් ප්‍රාර්ථනයක් හා විශ්වාසයක්තිේ නවා. චෝලා ලකා අරගල කරණ අය සවිඥ්ඥානකායි පරිනාමය වෙලාවාය කියයන කාරණාවර්යක්ක මට පෞද්ගිල්ක විතන ප්‍රශ්නයක් මගේ ප්‍රශ්නයක් වංචු ලට දාන්නේී. එතමයි මේ ගොඩක් පෙළපාලි අරගලවල සටන් පාට කියද්දි. විශ්විද්‍යාලය කියන සටන් පාට තමයි එලළිය පාශසල් ශිෂ්‍යු කියන්න පටගන්න. ශවවිද්‍යාර කියන සටන් පාටම එලිය සිවිල් සමාජ පොඩිපොඩි අරගඩවල දෙද්ද කියන්න පටන් අරගෙන තියෙනවා එතමන් අහලතියන මෙන්න මෙහෙම එකක් මියගිය ශිෂ නායකයන්ගේ අරගලකරුවන්ගේ තරුණයගේ නම් කියනවා ත්‍රමාවිතානගේ නම කියනවා ත්‍රිමාගිය පාරේ වෙනුරගේ නම කියනවා වෙනුරගිය පාරේ ඔන්නක් ොමතාව නම් අපිට සිය දහස් ගාන කෙකතු කරගන්න පුළහ මොකද ලංකාවේ ශිෂ්‍යව්‍යආාරයහෙම විශාල පිරිසත් මිය ිහිලතති නිසාිර හොන්ත්ා කියනම කියන්න පුළුවන් පක් අපිට ෑ පතරෙන මච කියයන්න පුළුවන්ක වක්තිය රොකිීම එතුර ඒ ගියපාරය කියලා කියලා ඊළඟ සටන් පාටයන්නේ කපා කපා කෑලි කපා මේ මඟ මැරුණත් මහපාරිය හැරෙන් නෑවා එක මට හිතනවා අර මෝරයි වැඩුණු ව්‍යාපාරිකට වඩා පොඩි ඉමෝෂනල් ගතියක් පොඩි හැඟීම් බර ගතියක් මේ මගේ තියෙනවා අඩගොල්ලොත් මැරුණා අපිත් මරාගෙන ැරෙන් එනෙනවාගේ අදහසක් මට දෑනු මටිතක ඉමෝෂණල් එක දෘෂ්ටිවාදීව දියුණු සටන් පාට නෙමේ කියලා චූල මං කැමති චූලගේ අදහස දැනකත්. ඒක මම දකින්න මෙහෙමයි. දැන් අලුත්තරුණ පරම්පරාව තුළ මම දකිනවා, ජාතිවාදී ස්වරූපයෙන් වැඩ නොකිරීමත්, ආගම්වාදී නොවීමත් යම් ප්‍රමාණයකට සටනකට අවතීරණ වනාම ඉමෝෂණල් ගතියක් ආවත්, ඒ අයගේ මම ගොඩාක් සම්බන්ධේලා තියෙනවා ඔය සම්මන්තරණ සාකච්චාවලට ගිල්ල මං ඇහුන් කන්දීලා තියෙනවා. කවුරුදන්න ම කෞුද කියවත් ම කෞද කියලත් කියන්න නැනුත්මගේ තියෙන ලන්දුව මත. ඒ වෙන සාකච්ඡාවලදී ඔඕුන් ඉදිරිපත් කරන අදහස් අනුව තමයි මං අර තීරණයට එලඹිලා තින්න ඇත්තටම මට ඇහිලා තියෙනදේ මට දැනිලතිීන්දේ තමයි ඔවු යම් සවිඤ්ඥානකත්වයක ඉන්නවා දේශපාල වශයෙන්. මේක ප්‍රාන්තවාදය ඇතියන ටක් නෙවෙයි. මේක යුක්තිසාගත රටක් නෙවෙයි. මේක නීතිය ක්‍රියාත්ම ගොන රටක් නෙවෙයි. මේක මනුෂ්‍ය ජීවිතයකට අ්‍ය නිදහස තියෙන රටක් නෙවෙයි. ඒ නිසා මේක අපිට අවශ්‍යයියේක අපේ ජීවිතයට අවශ්‍යයයිියක අපිට ජීවිතය. විඳින් අවශ්‍යයි. අපට ජීවිතේ දිනන් අවශ්‍යයි. මෙන්න මේ සිතුවිල්ල පදනම් කරගත් හැඟීම් සමුදායක් තමයි අර පෙළපාලිවල උද්ඝෝෂණවල සටන් පාටවල ඉදිරිපත්වෙන්නේ කියලා මටහිදෙනවා. එනිසා මම දකින්නේ යම් ගුණාත්මක චරිතයක් තුළ භාවිතයේ යම් යම් දුර්වලකං පෙනෙන්නට තිබුණත්න්. ඒකන මේ සටන් නොනව තින්නේ එක සටනක් කිවරන කොන්න තව සටනක් පටන් ගන්න එක උද්ඝෝෂණයක් වරන කොට තව උද්ගෝෂණයක් පටන් ගන්නවා උදාහරණයක් ලෙස මං හරි ප්‍රිය කරන අදහසක් ඊය පෙරේදා මන්දැක්කා සමාජ මාධ්‍ය ජාලය කුමාර වෙනවා මදන්න මෙ කියන එක හරිද කියලා ඒ දේශපාලන මතයට ම එකඟ නොවනත් වසන්ත මුදිලිගේ කියලා තියෙනවා තාත්තා අම්මටත් වහදීලා දරුව දෙන්නටත් වහදීලා තාත්ත් වහදීලා මැරණුණු සමාජයක් නං මේක අපි ජීවත්වය සුදුසු සමාජයක්ද මේක වෙනස් කරන්න ඔල් නැද්. තිබල ඒක තිය දේශපාලන විඤ්ඥානය ඒකෙ තියන සවිඥ්ඥානකත්වයේ ගැන මේ මිනිස්සු ජීවත් දැ අප යරෝපීය රටවල ජීවත් වෙලා පි දැකලතියන මිනිසු ජීවිතය විදි ඇති මිනිස්සු තමන්ගේ අයිතිවාස්කම් දිනාගණ්ඩ අදත් ඊෙත් යුරෝපේ විශ්රාම් වැඩපු පිළිබඳ වීද සටන් කඳුළු ගෑශනෑ ජලප්‍රහාරනෑ. පාර සටන් පාටකීමින් ඒ නිදහස තියෙන. එ එකදවා නිය ප ්‍රන්ස්වාද. එතකොට මේ රටේ ජීවත්වෙන් තරුණ පරම්පරාව බලනවා මේ ඒගොල සසඳනවා ලෝක වෙන්රටවල මිනිස්විදින ජවිතය ද මේේ තියෙන්න අපි හදකලා රාජ්‍යද මේ රටේ පාලකෑන්ට පුළුවන් ජාත්‍යන්තරම වශයතියන වැදිහත්වීමමලින් තොරව ලෝකයේ වරටෝල ක්‍රියාත්ම කගල දේශපාලන ක්‍රියාකාරීත්වය තොරෝ එගොලන්ට ඕන විේරීමම පාලන කරන්න බෑ. මේක යුක්තිසාගතන ඒ නිසා තමයි මං අර කලෙන් කිවේ උපුල් කිවවිදියට මේක මේ විශ්විද්‍යාලවල සටම්පාට තමයි ළමයි උුත් කියන්නේ. මියගිය ශිෂ්‍යනායකීන්ගේ පාරි ගියා කියලා තමයි එහෙම කියන්නේත්. කපා කපා කෑලි කපා අපවලක සිතනු එපා කියන එක හරි ඉමෝෂණල් සටම්පාටයක් කියලා මිනිස්සු හිතුවට ඒවා එන්නේ. යටිපතුලේ සිට උඩට එන කිසියම් දේශපාන සවිඥ්ඥානකත්වයක් කියලා මට හිතන එම නෙවෙයි නං මේවා මේ මෙච්චර දුරට ව්‍යාප්ත වෙන්න. ඒකයටමං දෙන හොඳම උදහන ටමයි විසි දෙකේ මාර්ත මාසේ අගවෙනකොට පටන් අරං මාස ගාන ක්‍රියාත්මක වෙච්ච ගාලුමෝදොර අරගලේ මද මට තියන ප්‍රශ්නයක්. ගාලුමෝදර අරගලේ. ඒ නම අයිතිකර ගත්ත නැති වුණට එකට සම්බන්ධය වෙච්ච හුද කලා පොරවැසියෝ විශාල ප්‍රමාණයක් මම දැකල තියෙනවා. මමත් යම් යම් තැන්වලෙහෙම හිටගෙන තියෙනවා. දැන් අපෙන් අහනවා රනිල් ලාවට පස්සේ ඔබුලගේ අරගඩ ඉවරද කියලා. මේ මගින් සමාජහන ප්‍රශ්නය මට මෙහෙමෝන්න මගේ ස්සරහිෙන චූලගෙන් අහන්ඩත් පුළුවන්. ඒ මහන්න පුළුවහන් වෙන්නේ. කවරුවත් දැන් නැතිවුුණට චූලගේ වයසේ. අ කොල්ලකිල්ලු ආච්චිලා සහ සියලා කියන පරම්පරාව අවුග හැත්තක සිය කෙනෙක්්චුලා සමරසිංහ ඔයාගේ ආච්චිලා විශාල ප්‍රමාණයක් ගෝල්පේසගේ හිටියාූල දැංකාට හරි අඳුරගන්න පුළුවන්නම් මේ තොප්ියමෙන වේ වෙන තොප්පයක් දාගෙන සමහරලාට ටීෂට් එකක්දා ගෙන මේ දනිිමත්දාගෙන ගොල්පේ සරගලේ බොෝ දිනවල තැන්තැන් වල වාඩිවෙලා ඔබ දදිහා බලං හිට පක්නෙනෙක් තමයි මගේ සරහහින්න චූ. ල දස් කියියකතර ගෝල් පෙස කර ගිය මාර්තු තිස්සේක අරගලයේ ආරම්භය සනිටුහන් කන සිද්ධිය වෙනකොට ම ලංකාවට වෙලා දවසයි ම මාර්තු තියාවේ එදාත් අපි කීප දෙනෙක් දේශපාලන වශයනුත් කිසියම් පරත භාව ඇත්තියන කීපනෙ අප එකතු වෙලා කතා කර ඉදිී තම මේ ආරංචිියාවේ ඊට පස්සේ අප්‍රේල්මාසේ නමවෙනිදා. මම තනියම ගෝල්ෆේස් ගිය වෙලාවේ සෑහෙන ජනගහනයක් හිටියා. මට හම්බුනා මගේ මිත්‍රෝ විශාල පිරිසක් දේශපාන වසය කිසියම් ක්‍රියාකාරීත්තුවයක ඉන්න. එදා ඉඳලා මැයි නමවෙනිදා මේ සිද්ධිය. ය ගෝල්ෆේ සරගලයට ගණ දස මට හිටනෑ ක පුද්ගලි කටයුත්තුකට වහමංගලක්සයකට මගේ ඥාති දීනයගේ ම ට දෙන අය පැතරී ලයිටයේ සමට එදා හිටියනං ඒකට නොගින් මමත් එතනින්වා. මම සෑහෙන දවස් ගානක් හිටියා. අපි සෑහෙන්ල උදව් කලා. ඒ සුතිපූරෝකෝ මතක් කරන්න ඕන පරන්ශේ අපේ සහෝදොරෝරු කණ්ඩායමක් මට කිව්වා අපි උදව් කරන්න කැමති ඔයා සම්බන්ධ වෙලා සම්බන්ධකන් ගොඩනා ගණ්ඩ අපි ඒකට අවශ්‍ය ප්‍රතිපාදන සපය අකිල ඒගොල්ල මුදල්ලෙවල මං ක්ඩයම් කීපේට මහිතන් ලක්ෂ අටක් දහය කතර ප්‍රමාණයකට රුපියල් වලින් යම්යම් ද්‍රව්වම ආද අර මුදල් දුන්නෑ. ඒවා සම්පාදන කරලා දුන්න. මං අරගලේ හිටිය. මංඒ අරගලේ දැක්කා. මංගේ අරගලේ ආශ්වාදයෙන් ලොකු තෘප්තියක් ලැබවා. මං හිතුව මේ සිිස්ටම් චයින්ජයක් අවශ්‍යයි. මේ රටේ අදත් මං හිතවා. මේ දැන්තියන පාලිමේන්තු සම්ප්‍රදාය තුළ දේශපාලනයට ඇවිල්ලා පාලලිමින්තුට යන මිනිස්සූ එතැදි කතා කරන දේවල් දකිද්දි අහද්දි පෙනෙද්දි බලාපොරත්තුවත්්‍යයාගණ්ඩ පුුවන් තත්ත්වයක් ඉතුර වෙලා නෑ මේ සිිස්ටම් එක තුළ. ඒ නිසා සිිටම් චේන්ජ එකක් අපේ ජීවිත කාලය තුළ වෙයි කියන විශ්වාසය මගේ තිබුණා අරගලය ලෝකයේ කිසිම රටක ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කෙලවර වෙන්න ඒ රට තියෙනකක්. එකක් ඉවරෙනකොට එකක්වා ගැන පාලනය කරන අයයි පාලිතේ වතර සදාකාලිකවෝම ගැටුම් තියෙන. ඒක දේශපාලනය න්‍යායක් නෙවෙයි. ඒක රටපාලනය කරනයට රටපාලනය කරද්දි. ඒ පාලිත පිරිසගෙන් යම් යම් මේ අයට යම්යම් සීමවල් යම් යම් අපහසුකම් ඇති කරන්න තීරණ ගණ්ඩ වෙනවා. එදකොට මේ සටන තියෙන්නේ ඒ පිරිස තමුන්ගේ අයිතිවාසගම් වෙනුවෙන් සටන් කරනවා ඒක අයිතියක්. ඒ මානුෂික, එක්්‍රියාකාරීත්වයක්. එතකොට පාලකයෝයි පාලිතය අතර කිසියම් මනුෂ්‍යත්වය පිළිබඳව සමාජ යම් යහපත්වයක් ඇති කිරීම පිළිබඳව අබෝධයක් ව නවනම් මේ නිගෝෂ කලලා මේ කතා බාගල්ලා කිසියම් විසඳමකට එන්නඩ පුළුවන්න්න නමුත් අපේ රටේ එහෙම බවක් පෙන්නෑ. ඉල්ලන්න මිනිහා ඉල්ලෙ එක වැරදිී කියලා දෙනමිනිහ කියනවා. දෙනමිනිහා සම්පූර්ණයම අපේව හූරංකාලා ගන්නවා එකෙන් අදස අපි අතර තියෙනවා. මෙන්න මේ දේශපාල සංස්කෘතිය වෙනස් වෙනකං. අපිට මේක කරන්න වෙනවා නිසා මම මාර්ත වලින් ආරම්බෙලා මාසගාන ක්‍රියාත්මය වෙච්ච අරගලය සම්පූර්ණයෙන් අසාර්ථකයි කියන්න. ඒක ඒ අවදයේ ඒ අවස්ථාවේ. ්‍රන්තවාදේ රැක ගැනීම වෙනුවෙන් මහ ජන්කාාවට ඇතු ඇතිබච ප්‍රශ් වෙනුවෙන් ිනිසුන්ගේ ඉදිරිපත්වීම නිර්භයෝම ප්‍රසිද්ධිය විවුෘතව එළියට අපහෝස්ථාවක්. ඒක ඒකෙන් ලැබිච්චදේ. සමහල්ලාට කීන අපට මේ ඉලක්කං වොලින් ගඩම් හදන්න බෑ නමුත් ඒක ඇතිවෙච්ච සවිඥ්ඥානකත් ඒකෙන් ඇතිවෙච්ච අත්දැකීම. ඒකෙන් ඇතිවෙච්ච තමුන්ට තමුන්ගේ ප්‍රශ්නලට මැදිහත්වීමට තියෙන අයිතිපළඳ විශ්වාසය ඒක නැතිලා නෑ ඒක තමයි ජයග්‍රහණේ. ඒවා ඉදිරි කාලේ තුළ යම් යම් විදිහයට වඩා විධමත් එඩත් පුළුවන් මම දන්න ඇකො ඉදිරි ක්‍රියාත්ම ඉදි කියලා නොමුත් මේ ඒ අරගලයට මං ඇත්තටම කැමතියි සහ ඒක ප්‍රතිඵල තියනව කියන විශ්වාසය දමයි මගේ තිය. චූල ඔයාහොම කියදිීමට මතක්කෙනවා අරගලය දවස්වල ගොල්පේස් සර්ගලය තියන කාලේ ලංකාව ඇතුළි විතරක් නෙවෙයි පෙටට හිටපඔයත් හැකාව කරලා ඇල්ලා ෝෂල් මීඩියා වලින් මේ බලබ හිටියා ගොල්ලට නිද න්නන කියලා එගොලන්ට එන්ඩ ඕෝන කියලා. මම දන්න ජපාන මගේ මිට්‍රේෙක් ගේ බි දක්මට රෑ දෙකරතර කතා කරලා කියනවා. හත්්‍යයත් හොඳබ ඩිප්‍රෂන් එයා අඩනවා ලංකාේ සිද්ධ වන්දේවල් බලබලා ශෝෂල් මිලියක අඩනවා එයා ලංකාවට ටන්ඩෝනි කිය කියනවා කියලා. ප්‍රස්සාවත් දාලාහ සේරමදාල ඇවිල්ලා දවත් දෙක්කට පස්ේ මන්දක්කා ගෝල් පෙස් එකේ ඉන්නවා මේ අරගලයේ ඉස්සරහටම ගිහිල්ලා ලංකාව පුරාමිතරක්නේ ලෝකමඉන්න ප්‍රතිවාසින්ටමේ අරගලයේ කෙලවරක් දකි සිිස්ටම් එක චේන්ජයිවාගේ අදහසක් තිබුණා සහ ඒ තිබුණු අදහසේ තියන් තැන බොහ දෙනා හිටගෙන හිටියා එතන ජාතිවාදයක් ආගම්වාදයක් කුලවාදයක් වැඩි හිටි මේ ළමාකමක් තිබුණන් ැහැ විද පිරි සිටියා හැබැ අරගලී වරුණාමර චූල කියන ටෝට්ලි අදහසට මගේ පොඩි ප්‍රතිපත් අදහසක්තිේර අරගලේ කරි අපි නිර්පාක්ෂි අරගලකරුව අපි තමයි අරගලයට සටන් පාට දුන්නේ මේ සජජ්්‍ය පිළ ඊට පස්සේ මේ සරත්පුන්සේ එක පබස්ස ගත්තහම පිීතම ජනතාව මුක්ති පෙරමුණ ප එක තරුණ බලවේග පෙරටුගාමී මෙහෙම අදවේද්දි මේක කෑලි 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 කෑලිවට අය කඩා ගත්තර පස්සේ නැවත කවදා මෙහෙම අරගලයට මිනිස් එකතු කරන්න පුළහන් දෝ කියලා සැකයක් පුර වැසෙක් විතර මල්ලග තියනවාචුලා අර ත්කර්ශයත් එක්කම මොකද ගෝල්පේසිේ විතරක්නම අරගලයේ තිබුණේ ලඩන් නොලත් ගෝටා ගෝ ගමක් හැදෙනවා පැරරිසිත් හැදෙනවා ො දන ාවේ ්ලන ් එකේ එක තිබුණ හැයි නැවත මේක එක කොතුො කරන්න පුළහන්ද කියලා හිතනවා මොකද හැමවිටම ලංකායි මේවාගේ අරගලයක තමන්ගේ බැනර කිස්සරහි ගහගන්නඩ ණ්ඩායම ඉන්නවා. පක්ෂ ඉන්නවා. අපි කියනවලාටතු බල වරල්ලා කියන්න මිස්වඉන්නවා එතකන්ගේෙන් එපා කියනවා එනිසා මට හිතනවා ටෝටදී විශාල ආපස්්චකටයමක් මේ අරගලින් පස්සේ බෙදීම් තුළ තියෙනවා කියලා චුලා. මංකැමති චූලගේ ප්‍රතිපක්ෂ දහසක් වෝ එක ද හසක්කා. ඇත්තවශයෙන්ම ද උපුල් කිව්ව දෙදස් විසි දෙකේ මාර්තවලින් ආරම්භේ් අරගලය වැනි අරගලයක් ඒ තිබිච්ච තත්ත්වයන් විශ්ලේෂණයකිෙරුවම දකින විදියට අනාගතයේදී ඇතිවවෙයි දෙෙන ප්‍රශ්නයට මට දෙල් තිෙන උත්තරේ ඒ තීරණය කරන්නේ පාලකෝ. රටේ පාලකෝ තමුන්ගේ වරප්‍රසාද සියල්ල බුක්ති විඳමින්. අනවශ්‍ය විදියේ වියදම් කරමින් දැන් අද ඊයේ රෑ දහයි නිවස්සක බලද්දි ම දැක් අබන්ගේක බලන්නේ පස්සේ මොකද ඇඩියටිස්මට කපල බලඩුව නිසා මේ මහින්දාලන්දා අල්ලුත් ගමගේ කියනවා තව ඇමති දූර තිහක් හිස්වෙලා තියෙනවා තියෙන ඇමතිවරුන්ට වැඩ වැඩි වෙලා මෙ පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා ඇයි මෙ පුරුවන් ඇත්ති කියෙන අදහස ඒගේ තියනවා තින් මොන තරන්. නිශේදනීය සහ මොන තරං අසාධාරණ ඉල්ලීමක්ද මේ කරන්නේ. දොට මේවා දකිද්ද මේ තරුණ පරම්පරාව මිනිසුන්ට විදුලිබිල වැඩි කල්ලා බදු වැඩිරලා පෙට්‍රල් මිල ඩි කරලා දැම්ම ඊය පෙරේදා බා්ඩ දෙකතුනක මිලාඩු කල් තියෙන අනුත් පපුදේ ගත් තම ආදායම ස්ථාවරත්වේ තියද්ද වියදම වැඩිවෙන මිනිස්සුන්ට තමන්ට ජීවත්තෙන්ට තියෙන පහසුකං අඩුවෙනකොට ඇතිවෙන වේදනාවල් ඇතිවෙන කලකිරීමමලට, මංහිතනවා උත්තරයක් ලෙස ස්වරූපය වෙනස් වුනත් මාදිලිය වෙනස් වුනත්, නායකත්වේ වෙනස් වුනත්. පාලකීන්ගේ මේ දු වැරදි පාලනය නිසා යම් අවස්ථාවක මේ පීඩනයන් එලියටෙන්ඩ පුළුවන් මම දන්නෙ නෑ කොයි විදියට ඉදික ුත් ඔයා කිව්ව එක මම එකඟ වෙන කොට සත්තියෙනවා. මේවා තමතමන්ගේ බූදලේයට සවිකරගණ්ඩ. තම තමන්ගේ නාමල පක්ෂයේ නමට එකතු කරගණඩ තමුන් තමයි මේකේ ඉදිරිියෙන් ඉන්ඩෝන අපේ අදහස විතරයි මේක ක්‍රියාත්මකවෙෙන් ලඕන කියන ඉතාම පසුගාමී දේශපාලන සංසූතියකුත් අපේ රටේ සමාජයේම තියෙන මූලික දුර්ලකම් හැටියට දේශපාලනය තුළත් එක දකිඩ තියෙනවා. නොමුත් අත්දැකීම් වලින් පාලකයන්ගේ පීඩනයන්ට මූලදීම සඳහා. අනාගතයේදී යම් දවසක මම දන්නෑ කොයි විදිේද කියලා මාදිලියයේ වෙනස් වුනත් මං කිව්ව ගේ. එහෙම දෙයක් වෙන්ඩ ඉඩ තියෙනවා මේ පීඩනයන්ට මහජනතාවට කිසියම් සහනයක් පහසුවක් ලැබුන් නැත්ත මං හිතන විදිිය. චෝලා ලෝකෙ විධ රටවල්වල විිවිධ හේතුන් නිසා කරපු මිනිස් අරගල ගැන අපි දන්නවා. හැබැච්චුවලේ අරගලයටට සැලසුම් සසාගතව ගියාාව. බොහවිිට අරගල ජයග්‍රහ රග නිරගන්න. අපේ රටේ චලා අපිට මට කාලීඳ හැමදාම ප එක්ො ලිප්ටන්ත් ්‍රවේකො ගෝල් පෙස් එකේ එක්කො පිට කොටුවේ හැමදාම අරගලයක් හැමදාම කැරල්ලක්. ඊට පස්ස කණ්ඩා අයම් චලා එක වානචික ක ඩ ගතුත් ස් පත්පතුර අප නට න කරන්න පුුවන්ොඳ බෙදිලා බෙදිලා බෙදිල දි බෙදිලලා බෙදිලා 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 කෑලි වෙලා. හැමදාම එක කණ්ඩායම් එකකවර පර්ත බහිනක ඇතුලේ මට හිතනවා. නි පර්ශවයට අත්වේෂයේ වාසිසා ගතයි කියලා. චූලග මට කෙටි උත්තරයක්. ඒකට කෙටි ුත්තරේ ඉතාම පැහැදිලි ලංකාවේ තිබිච්ච වාම පක්ෂ කොමනිස්් පක්ෂේ සම සමාජ පක්ෂය අද නෑ. සහ ඊට පස්සේ පක්ෂෝල තියෙන විප්ලොවාධීගතිය මදී කියලා ඊට වඩ විප්ලෝවාදී වැඩුවන කියෙලා ක අතාගරපු වාසුදේවන නායකාර විකරම් බහු කරණරන්න වගේ අයක් අද දේශපාලන දේශපාන ක්‍රියාකාරිත්‍යය තුළ අවලංග වෙලා. එනිසා ඔයාගේ මතයිටම සීරසියක් එක ඟයි. මේක තමයි මේ රටේ තියන විශාල ප්‍රශ්නයක් ඇත්තට මොකද ලෝකයේ වෙන් රටවල මිනිස්සු එකතුවෙලා සටන් දිනාගෙන තියෙනවා. අපේ එසේ එකතු නොවීම ඒ විරුද්ධ පක්ෂයට විශාල වාසයක් වෙලා තියනවා එක තේරු නොගැනීම හරෙන්ම කණගඩු දැක තත්යක් ඒවගේ මේ. ඒක ඉතා පසුගාමී දේශපාලනයක් කියලා තමයි මට කියන්නද ලංකාවෙන් ගිහිල් අවුරුදු තිහත්ක ඇතුළේ චූල ගත්ත ගොඩක් දේවල් තියෙන කියලා මට හිතෙනවා චූලගේ ඇඳුම වෙනස් වෙලා චූල ඉස්සර තොප්පියක් දන්නෑ තොප්පියක් දාලා චූලගේ තිබි්චාර මුකරි කට වෙනස් වෙලා අදහසක් කියනකොට එඒ අදහස කියන ස්වරූපය වෙනස් වෙලා චූල මොනවාද ලංකාවෙන් ගිහිල් එකතු කර ගත්ති මොනදගේ කලෙක්ෂන් එක ඇත්ත වසයෙන්ම මම මේ සමාජය හඳුනාගත්තා මිනිස් ජීවිතය හඳුනාගත්තා. මම ප්‍රන්සේටර් ගිහිල්ලා එක දිග කතාවක් පලවෙනි දවසේ තද විට්‍රක එලියට බැලා මෙෙට්‍රෝස්ටේෂන් එකට ගිහිල්ලා විනාඩි පහක් ඇතුල්ත මට දැනිච්චදේ තමයි හරි කලගාටිය කතාව කියන්ද මම ඉපදෙන්ද තිබුණේ මේ රටේ කියලා මම දැක්කේ මනිසුන්ගේ තිබිච්ච පර්ස් නෑල්ටියය එක. ැ මිනිසුන්ගේ මිනිස්සු හැසිරෙන විදිිය කොන්ද කෙලින් තියාගෙන හොඳට කතා බාකරගෙන හිනාවෙලා හරිම පිරිපුන් සමාජයක් මම දැක්වා. මට තුුණම් මට මම ඉපදන්ට තිබුණේ මේ රටය කියෙන හැඟීම. ඒකෙන් උද්දාමයට පත් වෙලා මම භාෂාව ඉගෙනගත්තා. සහ ප්‍රාන්තවාදී ලක්ෂණ බුක්තිවින්දා. අත් දැක්කා නිදහස කියන එක කොහොම මිනිසු භක්තිවිි දිනි දැක්කා ඒ අත්වින්දා. ඊළඟට කලාව සාහිත්‍යය ඉතිහාසය ඒවා හොඳට තේරුම් ගත්තා ඒ අනුව මට ලැබිච්චදේ තමයි මගේ මංහිතනව යටිපතුලේ සිට කේ ශාන්තිය දක්වාම මම යම් මං කියන්න ඇ පරිපූර්ණ මිනිහෙක් වුණා කියලා මගේ තිබිච්ච වැඩවසම් සහ පසුගාමී අදහස් හෙමින් හෙමින් දියවෙලා ගිහිල්ලා මං යම් කිසි යම්කිසි වටිනා මනුෂ්‍යයක් වනා කියන සතුට මට දේර මට වෙන කිසිම දෙයක් නෑ ම ඒ අනු ඒතියේ ඒ ලැබිච්ච අධදැකිම්මල මං ගුඩක් ඉගෙන ගත්තා ඒ එතකොට තමයි ඇතිවෙන්නේ ඒ කලකිරීම මේ රටේ මිනිස්සුන්ට ඒ රටේ ජීවත්වෙන මිනිස්සු භුක්ති විදින දේවල් ගැන කිව්වෝත් ඒ ජීවිතයේ විඳින විදිිය කිව්වොත් එක තේරුම්ගනීද කියලා ප්‍රශ්නයක් එෙන මොක දේව ී දෙයක් ඒ තත්ත්වය විශ්වාස කරන්න බැරි තරන් දෙයක්. ජීවිතයේ පිළිබඳු තියෙන අවබෝධය අපට ලැබිච්ච ඒ අත්දැකින් අපේ ලංකාව සමග සස ද්දිදා අවුරුදු ප්‍රන්ංස ඉප්ලවෙේලා අවුරුදු දෙසය විශසක් විතෙනවෙන්නේ. අවුරඒ අවුරුදු දෙසිියවිස්සට අ තිබිච්ච තත්ත්යෙන්දලා අප දියුණුව බලද්දිී. අපේ රට මේ නිදහසෙන් පස්සේ අුරුග හැත්තයාවවයි කියනවා නමුත් විදේශ අධරජවාදීන්ට යටත්ෙන්ට කරනුත් යම් කිසි වැඩෝ සම්ක්‍රමේකට වඋනත්වයම්පෝෂිධර්ථක ඉ රට මේ තත්ත්වයට වැටෙන් හේතුගැෙන ඉති කනගාටුවක් තියෙන්නේ. මම පුද්ගලය හැටියට මං හරිම සන්තෝසයනවා සමාජය පිළිබඳ අවබෝධයක් ැබීමත් මනුෂ්‍යයක් ලෙස යම් කිසි පරිපූර්ණ තත්ත්වයට කිට්ටුෙන්ඩ පුළුවන් කෙනෙක් බවට යරපේ මල් ලබ අදැකී කියනම සතුවා ඒක තමයි මට තියෙන මේ මම ලබාගත්තුඩේ ඒඒ වචන ටික ලස්සන්නේ ප්‍රථ සංකෘතික මිනිෙක් කෙන කියනකොඒ කියන්නේ සිවිලයිස් මිනිහෙක් වෙනවා කියනක හැබැයි ලංකාවේ ගොඩක් අයි සිවිලයිස් නෑ කියලා යනි පැතර කීවනි ද මේ අදකීමක් එක් මට උදාහරණ දෙකතුුණකිම්ම ගුරුවරෙක් පිළර කියල දෙන්නකෝ චූලා මොනවද මෙහෙ තියෙන දේවල් මේ මංක ලංකාව පහත් කරන්න අපේ සංස්කෘතිකාංග පුරුෂාර්ථ පෞරුෂයන් වලට පරගණඩ කෙනෙ නවේ නමේ හැබැයි සිවිල ඉස්වෙනවා කියනමකක් සිවිල ඉස්වෙනවා කියන එක අපි දියුණු සමාජයක් දිහා බලාගෙන ඒ දියුණු සමාජයේ තියෙන යහපද්දේවල් උකහා ගන්න එක ඒ විදිහයට ජීවන රටාව සකස් කරගන්නේ එක අඳන පලදින කෑම කණ විදිිය කතාභහ කන්න විදිිය හිතන පතන විදිිය අනිත් අයට ගෞරෝ කරන විදිිය මිනිහෙකුගේ නිදහසට අපි ඉඩරෙන්ඩ ඕනකම දරුවන් හා දෙමවපියන් අතර සැමියා හා බිරිඳ අතර යාළුමිත්‍රයන් අතර දැම් මම ලංකාව අනසි විලා ඉස්කයන්ට පාවිච්චිකන පලවිනිම සිද්ධිය තමයි. අපේ මිනිස්සු වැඩියෙන්ම කතා කරන්නේ ඕපාදූප. ඒ යන්නේ දැන් යුරෝපී රටක දෙන්නෙක් එ කතා කෙරුවොත් එක්කෝ රටේ ප්‍රශ්නයක් එක්කෝ තමන්ගේ ව්‍යාපාරයේ ප්‍රශ්නයක් එහෙම නැත්තන් විද්‍යාවේ සස්ොයා ගැනී පිළොඳ ප්‍රශ්නයක් එමන පත්තරයේ තිබිච්ච දෙයක් හරි කිසිම් වටිනාවිදික දෙයක් අපේ කතා කරන දේවල් ඇහුවොත් විශාල නිවස් බැලුවොත් පත්තරයක් බැලුවොත්. මිනිස්ස දෙන්නේ කතා කරලා පැත්ත කරලා හං හිටියෝත්. අන්සිවිලයිස් මම දකි නක පලවෙනිම කාරණය ඒක කිසිගෙනකුට පුද්ගලික පහරගහන්න නෙවෙේ දැන් පත්තරවල තියෙන තොරතුරු ප්‍රවාහයන් අපේ අන්සිවිලයිස්කම හොතරම් පැහැදිලි කරනවා. ඊළඟට මං අන්සිවිලයිස් ක කියෑන මිනිස්සුන්ගේ මේ රෙස්පෙක්ට එකක පලවනිියම මිනිහෙක් සිවිලයිස් වෙනවක යන්නේ දැන් උදාහන්නයකට කියමනක් තයනෙ තමුන් ගැන නොහිතන මිනි හා අනු ගැන හිතන්න. ග තමුම් ගැන නොහිතන මනිා නුන් ගැන තන්නෑ කියන්නේ මම කාටහරි ගෞරෝ කරන්න කාටහරි ඉඩ දෙන්න කතා කරනකොට ඇහුම්කන් දෙන්න ඒ වගේම මට විරුද්ධ මතයක් ප්‍රකාශකිරීමට තියෙන අයිතිය පිළිගන්ඩ සහ ඒකට විරුද්ධ මතයක් මට තියෙනවනම් ඒ මතේ එයාට පැහැදි කල්ලා දෙඩ ඉවසීමක් කිසියම් විචාරයක් ඇතුව ජීවත්වෙන එක යම් සිවිලයිස්වීමක්ඒ ශිෂ්ඨා චාරගතවීමක් අන්න ඒවත් අපේ රටේ තියෙන ඉතාම ලොදියුණු ලක්ෂණ. ඊළඟෙට තමයි මේ ඔය ගහ මරා ගැනී මිනිස්සු කොච්චර මේ අර්බුද ඇති කරගන්නවාද. දැන් වාහනෙන් පාරේ අද්දී අනතුරක් කරගන්න මම බයයි මගේ වරදකින් නොවී අනතුර වුණත් මට එක්කෝ ගුටිකණ්ඩවෙයි එක්ක විශාල තර්ජනයකට මුණදන්ඩ වෙයි. මොකද ඒ තරමට සමාජයේ පිරිහිල අන්ශීල් කියන්න න්නේ එකයි. දැන්. අපිවා අනතුරක් වුණොත් අනතුරෙන්ඩ පුුවන් එතවට අතුරක් වුණොත් මොකද කරන්න තියෙනෙ අප අනතුරුවට භාජන වෙච්ච පුද්ගලයා පාර්ශෝ දෙක එකතු වෙලා කතා කරන්න ඕන මේන්ස්ර්ෂගෙන් කලේම් කරන්න පුළුවන්ද මේක කාගේවරදිින්ද වනේ හරි සමාවෙන්ඩ සාමධානයෙන් බේරගණඩ පුළුවන්ද. මේකට වන්දියක් ගෙවලා යම් කිසි ප්‍රමාණයකින් බේර ගණඩ පුළුවන්ද එහෙම එකක් නෑ කෙලින් ප්‍රහාරාත්මක විදිට තමයි සංවාධය ආරම්භයන්නේ. ඉගැන අවසානයට කළ යුතු වි දෙෙයින් තමයි අපි ආරම්භ කරන්න. ඒ තමයි අනසිවිලැස් කියන්න. එනිසා මම කියයනේ දුපත් මිනිහා කණ බොන විදිියවත් දුප්පත් මිනිහා දින පල්දින විදිියවත්. නැතිබැරි මිනිහා අසල්වාසිෙන් එක සම්බන්ධකන් තියන විදිවත් නෙවේ. දියුණු හැකන සමාජය තුළ මෙන්න මේ දේවල්. තුරන් වෙනකං අපට ශිෂ්ත සමාජයක් වඩ බෑ උපුල් ඇත්තට මේකයි මම දකින ලොකුම අනිසි විවෙලයි ශලක්ෂණ වතමයි ලංකාව. ප්‍රන්සේ අවුරුදු තියහක් හැකියාවක් කරලා දැ ශස්වාමිකක්ුුණාම. චූලට මොනවද ප්‍රන්සින් හම්බවිින්. මට විශරම් වැටුබක් හම්බේෙන. මට ප්‍රන්සේ ඇතුළේ මං ජීවත්වන ප්‍රදේශයේ කිසියම් සීමඔක් දක්වා ගමන් කරන්න ප්‍රහණ පාසුකං බලපතරයක් නොමිලේ හම්බේනවා. මට වෛද්‍ය පහසුකං මං එක කියල කිසිම ලජජාවක්නෑ සීර සීමම නොමිලේ මට හම්බේනවා. මාව හොස්පිට් ලයිස් කල්ලා අපිතුමු ද ලංකාවේ මට මොකක් හරරි කරදරයක් වෙලා හොස්පිට් ලයිස් කරොත්තයම මන්දන්න වා රජයේයාරු ගශාලා ගැන මට හිතන්ඩ අමාරුයි පුද්ගලික න්ේ ආරුග ශලාකොට ගියොත් ඒ ගෙවීම් ගැන හිතාගඩ බෑ නමුත් මට මොකක් හරි අසනීපැක් වෙලා රෝහල් ගත වුණුත් ඒ සියලු දවල් ගියවුණු ඇයිඒ. එකක් මම විශ්‍රාම ගන්නකං ම ප්‍රන්ස වැඩකරපු නිසා ප්‍රන්ස රජය ඒ මිනිස්සුන්්ගේ ජීවිතයේ පිළිබඳ යම් වගකීමක් දරනවා. දෙක මම වයිසක ගැන මගේ වයිසට අදාලව මට රජේ රැකවරණයක් අවශ්‍යයයි කියනෙ එක ප්‍රතිපත්ති මේලෙස ගොළු තීරණය කලාතියර. ඊළඟට අවශ්‍ය කෙනෙකුට ඕන්නන් දැ මම තනයෙන් ඉන්නවලං සුභසාධක අංසතියනවා ඒගුල් අට කතා කල්ලා එක රජයේෙන් පෞත්තගෙන යන සුබසාධකංස මගේ ගෙදැට්ට. මට වැඩටැන මේ ප්‍රංසිතියනවා නීතියක් විශ්විද්‍යායට තේරීලා විශ්වවිද්‍යාල ඉගෙනගන්නා කාලේ තුළ කිසියම් ස්වේච්චා සංවිධානය කොහෝ. තරුණ ඉන්නම් හමුදාපුහුණුවට හෝ ඒවගේ කාලයක් සම්පූර්ණ කරඩ ඕන. එතකොට මට අවශ්‍යනං කෙනෙක්ව උදව්වට ගන්ඩ මට තනෙන් කරගන්නඩ බෑ මන්ද වයෝවරදයි. මට නැගිටින්ඩ බෑ. මට කඩට හිලා බඩු ටිකගේට බෑ. මට තනෙන් කෑමටිකූයා ගණ්ඩ බෑ. මං හුද කලා වෙලා ඉන්න කියලා. ඒ ආතනයට දැනුන්දන මේ ආයතනෙන් අප එවනවා මේ ස්වේච්ඡා සේවිකාවක් හෝ සේවකෙක් අපේ කැමැත් අනුව උයලා. කෑමටික දෙඩ නැගිට්‍යවලා පිරිසිදු කරලා ඒ පහසු ගන්ටික දෙන්නඩ කඩියයට හිිල්ල බඩිුටික ගෙනත් දෙෙන්න්නට අවශ්‍යවෙලාට බිහෙත්තික දෙන්න ඇති මොන තරන් දියුණු සමාජාදද. මම ඉපදුනේ ලංකාේ අවරුත් තිශ්නමයක් ජීවත්තුුණේ ලංකාවේ ම පහන්සේ වැඩ කළේ අවරුදු විස්සයි. එතකට ඒ විස්සට මට ඒ ලැබෙන පහසුහමන් මේක වි් ලෝකේ. එදකට මම කල්පනා කරනවා. මේ ලංකාව ඉපදිලා ලංකාව හැදිිලැවිටලා ලංකාවේ ජීවත් වෙලා ලංකාවේ විශ්නා වැටපුල බලා ලංකාවේ මියනමිනිසන්ගේ ජීවිතය මොකක්ද. මම පෙනී සිටින්නේ ඒ ඒක තමයි ලෝක ස්වභාව. ඒක තමයි ලෝකතත්වේ ඒ තත්වයට ඇයි අපට පත්තෙන්ට බැරි ඔය දේශපාලගේ ඔය පරිපාලක ඔක්කොම මෙවදන්නවා. මේ ගොල්ලෝ ගිහිල්ලා ඒවා දැකලා ඒව ක්‍රියාත්මකනිීද අධ්‍යයන කල්ලත්වෙනවා නොමුත් ඒව ක්‍රියාත්ම කරන්න. ඒනිසා මම. ඇත්ත වශයෙන්ම විදේශකතවීම් පිව සන්තෝෂයන කාරණත් තුනක් තියෙනවා. එකක් මගේ දරුවෝ ලෝකයේ ඕන රටක ඕන තැනක ජවත්තෙන්ට පුළුවන් විදිී පසුමක් හදාගත් එක සමට එක අත්මාර්ථකාමි කීමක් වන්නට පුළුවන්න මු ම තත්වයට පත් වනා මටේ තරණය ගන්නුවන දෙවෙනි එක තමයි මම ශිෂ්ට මනුෂ්‍යයෙක් ලෙස ලපුවත් දැකීම. තුන්වෙන එක තමයි මරණය දක්වා මට බය නැතුව මේ රටේ හෝ පිට ොහෝ ජීවත්ෙන්ද තරම් අවශ්‍ය විශරාම ජීවිතයක් සහතිකවීම. ඉති ඇයි අප රටිමිනිසුන්ට අයිතිය ඇත්තේ ඒ වෙනුව මං පෙනී සිටන කැමති. චූලා ඔයා දැන් ඔයයිමයි මේ මොත ඉන්නේ නුගෙවඩ විජේරාමේ රොෝල් තැප්්‍රේණීන් කියන තනය ඇතුළේ මේ අවකාශය ඇතුළේ. චූල ලංකාවේ පුරවැසිීදතාම දිත්තපුර වැසියෙක්ද චූල ප්‍රන්සිපපුර වැසියක්ද. මම දිිත්වපපුර වැසේ. මොකද මං ලංකා පුරවැසිභාවය ගත්තා මං ප්‍රාන්සපපුරවැැසි භාවය ගත්තා. ඇත්තට මේ ගත්තේ ට්‍රවල් ගැන ලෝක විදරටවල ඇවිදිදදි ලංකායි පස්පෝර්් එකෙන් විසයි එකක් ගන්නලගේයාම තියන ප්‍රශ් ගැන උපුට කියන්න ඔන්න ඇනිසා මගේ දරුවන්ගේ පිටවල්ලල අධ්‍යාපනය සඳහා රටටෝට යන්ඩෙන්ඩවුණා එනිසාමං එහි පුර ඇසිභාවය ගත ඉටසි සල්ලිගවෙල ලක්ෂ දෙකයි ඒකාලෙ ලංකාව දිත්තු ප්‍රේශ භාව ගත්ත මට එනිසා ඕන තරන්කල් ලංකාව ඉඩ පුළුවන්. ඕනු වෙලා ලෝක ප්‍රන්සපස්පෝට පච්චික ලක ෝන්ට අන්නත් පුළුව. චෝල මට වරක් හම්මුණනා මේ බොරලස් ගමේ උදේ ඇවිදින්න ගේ වෙලා ලක පාලිත දේවරාජා. ලංක අහිටපු කීර්තිමත් උද්බිතිවිද්‍යාගරුවරයා. පාලිත විනාටි පත්ද හැකළතු මට කිවේ පාලිතින්නේ නවසීලන්තේ අලකවට ඇවිල්ලියන්ට නවා. එක දරුවේ එකරටකින් ඇදලා අනි දරවා තවරටකින් ඇදල. මටරි ආසහිතුනා මෙහේ අපි මේ හැම්බලාෑම ගෝත්‍රවා දීවී ඉතිහාසට ගම පාසල මෙම ඇදගෙන 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 ඉන්න වෙලා. ප්‍රතිවාශයන් වෙමින් තියෙනවා මම මේ පෞද්ගලික ප්‍රශ්නයක් අහනවනෙ වෙයි මම මට පෞද්ගලක දේල් ඇතරම වශ නහැ හැයි මේ දරුවන් ප්‍රතිවාශී වෙලා ැහවොච්චුලගේම කක්ද උත්තර සත්තකම් කෙටිවාක කීපයෙන් කිවෝත් මගේ පුතාජීයොත් එන මෙක්සිකෝේ බැඳලා ඉන්න කියබන් රජන් කාන්තාවක් එත් මෙක්සිිකන් ලඩි කෙනෙක් එක දරුවෙක් ඉන්නවා තා සන්තෝසිින්වා ඉන්න මෙක්සිකෝවේ. දකුණ ඇමෙරිකාවේ කොඩ උඩ පැනමාව කිට්ටුව. මගේ දුව වැඩ කරන්න බෙල්ජියම එයත් විවාහ වෙලා ඉන්නේ විදේශ තරුණේ එයාටත්දරුවක් ඉන්නවා. ඉතින් පෘතුවිවාසින් තමයි ඒගැන්නේ දුව ඉන්න බෙල්ජියේ පුතාඉන්න මෙෙක්සිකෝවේ අපි ඉන්න ප්‍රන්සේ ම ජීවත් වෙනවා ලංකාවේ මේ රටරොල් අතරි සැරිසරනවා ඒ අතර ඒ අත් එෙක් වෙන රටවල්ල් රත් අපි ඇවිඳන් දෑනවා හරිම නිදහස් හරිම විවෘත හරිම මං හිතනවා මංඟ පන්සිරගීල්ල පලිවිනි දවස ඇතිවෙච්ච හැඟීම ම ඉපදෙන්ඩන්න තිබුණු මේ රටේ කියන හැඟීමේ ඒ වගේ තෘප්තියක් මට තිය මොකද මම හරි නිදහස් පුද්ගලෙක්ලෙ ට දැනුම්ග ද ගොලගේ ජීවිත හරි සුරක්ෂිතයි ඒ ගන සිම බයක්න මේ ලංකාල් තියෙන ප්‍රශ්නය දෙ මවපියන්ට දරුවන්ගේ ජීවිත දරුවන්ට දෙමෝපියන් අටත්තු කිරීම මේවා වඩසු නොමුත් පාලකෝ සියලු දේවල් සම්පූර්ණ කරගෙන සරවෝ සම්පූර්ණ කරගෙන තමුණ දරු පරම්පරවල් පරම්පර හතාටකට මේක අසාධාල මේක විුද්දය න මගේ ැවත මේ තත්වය මතුවෙන්න්න පුලන් කොයි මහතේ කොයි මාදිලියෙන් කොයාකාර මතුව ඉදන්න. ඒට කටපියන් ඉන්න නෙවයි මනුෂත්වය ඒගර විරුද්ධයන ොද අපේ අයිති අපි දිනාගන්න. නිසා මම සන්තෝසයන පෘතිී වැසය කැටිය තමයි මගේ චින්තනයසාකස්වෙලාති. මේකටකක් පොඩි කිටිකල් ප්‍රශ්නයක් බන්දන්න තුුල හැවයි මගේ කහන්න කැමතිවාගේ. ඒතමයි දැන් ගොඩක් අයරට අතහැරලාගේයා රට අතාරන. දිත්තපුරෝසිය නයන් බලග පුරවැැසි භවිවක්මට ඔන්න ොපේ මූනවත් මම් බලන්නෑඇ කියල යනු ැබයි චූල දැන් අවුරුදු ගන්නාවකට පෙ මතකොට අප ෙක්ටවිල්ල මගත කතා කරන්නකොට කිව ඔය මොරාගය නම කියලා මොන්රාගල නිදඟයින ඉඩමක් කරගෙන ඒ ඉන්න සයි කියලා එකනි ට තාම මෙහි ඇරිෂ්ටිකු තියෙනවනේදක. වාර්ය අනි වාර්යම් මම මේ මොන කටන්දර කිව්වත් මගේ සතුට මගේ තෘප්තිය මගේ ජීවිතය තියෙන්න්නේ ලංකාවේ. මොකද මම ඉපදුනේලා මන්දන්න ඒක ස්්‍රදේශීකත්වය පිළිබඳ ඇතිවෙන හැඟීමක් ද ඒක කුඩාකාලයඉදලා ජතිකත්වය පිළිබඳ ඇත්තුවවෙච්ච හැඟීමමින් ඇතිවවෙත්්ස දෙ ද. මොකද ෞතික වශයෙන් අංගසම්පූර්ණ ජීවිතයක් ගත කලාට අධ්‍යාත්මික වශයෙන්. මම කැමති අදත් මොන දුෂ්කරතා තිබුණත් ලංකාවේ ජීවත්ෙන්ද. හේතුව මේ හුළඟ මේ පරිසරය. අනිත්ක මම ලංකාවේ ලෝකේ රටවල් ගොඩක්ත් ඇවිදරතියනවාගේ ලංකාවත් ගොඩක් ඇවිදලතියවා. මේ තරම් ලස්සන රටක් දැන්ගෝටරිලනවා ලයිට් ලයි දාණන්ලුව අරමෙකි නවා මගේ අදැකීමෙන් දන්නවා විශේෂම ප්‍රන්සේ එන සංචාර්ගයව ලංකාවන්න කාරණ අ දෙකක් නිසා. එකක් ස්වභාවික පරිසරය. දෙවැනිියක. ඇවිදීම සහ බයිසිකල් පැදීම. නැතුව බඩුගන්ඩ නයිට ලයි්යන්ඩ කලබ්්‍යියන්ඩ කැසිනෝගාන්ඩ ප්‍රන්සෙන්නං සංචාර්ගව ලකාවට එන්න. බො මගේ සංචාර්ගතයක අවුඋ පාකයක් වැඩකරපු නිසා මං හොඳටම දරන්නවා. අන්ඩ ලයන්නේ මේ ඒගොල්ලු කියන උඹලගේ රටේ. එලවොලු මල් පලතුරු ඊළඟට ඇලදොල ගංගා, කඳු නිමන විවිධත්වය කාලගුණය. මිනිස්සුන්ගේ තිය ස්වභාවික ගතිය, හිනාව අහිංසකකම මේ ලෝකයේ ගොඩක් තැන්වල එෙම නෑ අපි බෞතිකව දැන් අපි යුරෝපයේ දේශපාලන සංකෘතිය පැත්තකින් තිය සමාජීතය ගත්තවත් ේ අපි උදලා මිනිස්සු. නොමු ලංකාවට ආම අපි සාමයික චරිත. ඒ තෘප්තිය, ඒ තෘප්තිය තියෙන නිසා ලැබෙන නිසා මන්දන්න කොයි විටවේදි කළලා ප්‍රාර්ථනාවල් කාලෙෙන්කාල්ට වෙනස් වන්නඩ සමාර සිද්ධියනුව. නිසාම මොරාගල ඉඩම ගත්තෙ කරගන්න බැරි හඳ විකත් මුත්ම ඇතටම කැමති ලංකා ජීවත්තයන මුකදම ලංකාවට ආදරේක මගේ මාතර භූමිය කියන හැඟීම වගේම ඒකලොක දෘප්තියක් මට තියෙනවා ඕ චූලම පෝග්‍රෑම එක සීරිය සහනයිට ඇතිවන්න පුළුවන් ප්‍රශ්නත් තියෙනවා. කිටික් කරන් හිතනවා එතකොට මතත් එම එල්ව න චූරලත්තේ ජත් ගන්න පුළුවන් ලක් තිනවා ඇ හිතන දවල් චූල දය එකක් චූල කියනවා. න්සට කිය පලවෙෙන්ද වසම හිතුණ මට උපදින්ද තිබනේ මම ප්‍රන්ස කියලා. ඒ සංවාදය එක තැනක දෙ චූලා පහු කියනවා මේක මගේ මාතෘු බොහමය කියලා. කවරුහර කියයි දෙබිද්ඩා මේ වගේ වචනයක් කියයි. පුරවසි භාවය දිත්ත පුරුවවැසි ඔය අදහසම කිය මට එන ප්‍රශ්න මේකයි චූලා එක වෙලාක චුර කියරවා ලංකායි මිනිස්තම සිවිලයිස් ශලාලනය කියලා මජීතේ වැඩ මමාසක. සංස්කෘතික නිෙහක් ෙන් පුළුවන්ද ප්‍ර සංස්කෘති නිහෙක් පෙන්ට පුළන්ද සිවිලයි මනිහෙක් ව පු හන් කියලා මේ ඇතරම ටයි කරන එක මට ඉතර මේ වෙලාව තියන අරගලය මිනිස්සු සිවිලයිස් කරන එක පුරවැැසිවු නිර්මාණය කරන තමයි මට ත අරගලය කියලා මම පෞද්ජලික විතරන එකක් තියෙනව චුලා දැන්චූල සිවවිලයිස් වෙච්ච ඇති අ ඇතමයි චුූල ලංකාවේ වැඩිහරයා අරගල බහම ස්සරහයිමි. වලි අග්‍යයාම මෙහෙල්මට්ක ගහ නිවුඉන්න මඟදී හරි එංසා ලංකාවේ නගරක බොහ වෙලාට උනාම න්සේ ෙඩක් ගෙනිය අද කිය න මේ ඩෙඩ්ඩු ගෙනියන්න්නබෑද ස්ට්‍රයි බඩදරවන්ගෙන කොට යන්න බෑ දරෝඩ ස්කෝලයන්න බෑ ඒම නැත්තං ඊයමන්දයක් කචූලාය කොළඹ විශද්්‍යාල්ලංක කදුරුග්‍යස් ගහපු වෙලාල් පාශල් ශිෂ්‍යේ ප අරගලට ජයවත එකක් කල්ල ගෙනීම මේ කදෝදී උත්කාරශේයට නගෙන මට හැගින් බරකම අසුවට අසනය තක් නව කොළබට කිරි අපිට කැකිරි කිය කොල්ඩ කියලො පා මෙ සැලසුමක්ද කාගේ හැරි. මේකොළන්ගේ සිමවිල යිස් කරන්න නැද් වාගේ පොඩි දෙබිඩි කතන්දර ගඩන් මට චූලගේ මේ කතයත හිතෙනවා චුල මේක උත්තරයක් දෙන්නෙක ම ස්ු විුරන් අදහසහරි ඒකට මං එකැයි මං අ විසම්මුතර බොහොම කැමති කෙනෙක්. ඒ තුලින් තමයි අපි අතර කිසිම් සංවාදයක් ප්‍රෝජනයක් වෙන්නේ සමාජයට. දැන් උදහනයක් ලෙස මං කිව්වේ මට ඇති වෙන විවෘත හැගීම් ඒගැන ම ප්‍රන්සේරගේ පලවෙනි පැරිසියට ගිල්ලා එලියට බැහලා මෙට්‍රස්ටේෂන් එකට ගිහිල්ලා විනාඩි කීපයක් ඇතුළට මටේ ඇතිවෙච්ච හැඟීමම අවන්කෝම මට ඇතිවෙච්ච හැඟගීම. මං ඉප දෙෙන්ට තිබුණ මේ රට. ඒකෙන් කිසිසේත්ම නිශේදවෙන්නෑ මංත ඩිපදිලා ඉවරයින මං මගේ රටට ආදරය කීන එක ඒකෙන් නිශේදවෙන්න. ඒක දිචීක කාරණයක් පසුකාලීන වෙච්ච දෙයක් නමුත් මං කැමති මගේ රටේ ජීවත්යෙන්ද. එදකොට මේක අදහස් වල පරස්්පරයේ මේකයි මං මගේ රටේ ජීවත්යෙන්ට කැමතියි කියනකොට මගේ රටේ ජීවත්වන්නේ සංස්කෘතික මිනිස්සු. මගේ රටේ ජීවත්වවෙන්නේ අන්සිවිලයිස් මිනිස්සු කියන අදහසත් මගේ අම්ප්‍රමාණයක තියෙනවා ඒ වුුණාත්න් මේ මං ඉපදිච්චරට එහෙම රටවල් ලෝකෙ තියෙනවා උදාහරණයක් හැටියට මේ මට හොඳට මතකයි එක් දාශනම සය අනු දෙකේ ප්‍රංසේ තියනව දේශපාලන රැක්වරන ලබා දීමේ ආයතනයක් මේ ආයතනයට ආවා අප්‍රිකානු සටන් නායකයේ ඒක පත්තර එදා ලතිබුණඒ සටන් නායකයාගේ සම්මුග පරීක්ෂණයේදී දේශපාල් රැක්වන දෙන්ඩ සමුඛ පරක්ෂමණලයෙන් ඇහුවා උඹ මේ රටට ආාවේ ආර්ථික ස්ථාවරත්වයක් ලබා ගණ්ඩද ජීවිතය සාර්ථ කරගන්නද එදවට මේ නායකයා දුන්න උත්තරේ තමයි මාව මේ ඇඳුම් ගලවල මට මගේ රටේ සාමාන්‍ය විදියට ඇඳුමක් දීලා ආපහු රටයාවලත් මගේ ජීවිතයේ සුරක්ෂිත කරගන්න පුළුවන්න මං අදයනො. මට ආර්ථික සාරත්‍යයක් පි ොඳද ප්‍රශ්නයක් නෙවෙයි මෙතැනැතින් මගේ රටවං ආදරේ නොත් මගේ රටේ මගේ ජීවිතයට ආරක්ෂාවක් නෑ. ඒ නිසා උඹලගෙන් ම සත පහක දෙයක් ගෙනියන්න යන්න පුළවු කවදහරි මගේ රටරයන්නේෙත් මගේ ඇඳවත් සමඟ පමණයි කියලා මෙයක් කිව්වා. මම දන්න ඒක කෙරුුණ අද නැද්ද ව්‍යයා වෙනස් වුනාධ කියලා. ඒ වගේ මට තියෙන්නේ මං මේ රටට ආදරෙයි. මොකද මේ මගේ ඥාතීන්. මගේ සහෝදරයෝ. මගේ සමාජය. මම යමක් ඉගෙනගත් තනං. ද දහන්නයක් ලෙස ඇමරිකාවේ විශ්වවිද්‍යාල මහහාචාරවරෙක් නමගේ මිත්‍රයෙ එකයාමට දවක් කිවදයක් තමයි මේ රටැවිල්ල එකගනගත්තු බම්ඹුවන් නෑබන් ලංකාව ගෙනගත්තු ටික විතරයි මූලික අධ්‍යාපනය හැටියට මට ඉස්සරටයන් උදවනේ කියලා. අන්න ඒ වගේ අපේ ජීවිතෙත් මංගවරු තිශ්නෑ ජීවත්තුනේ ලංකාවේ ඉටමස්තම පිට ගිය. ඒ තිස්්නම තුළ මල් ලාපු දෙයින් තමයි මේ කතා කරන්නේ මේ අදහස් ප්‍රකාශවවෙන්නේ. ඒ නිසා කිසිම දෙබිලික මක්නෑ කිසිම ගැටලුවක් නෑ ඉතා අවිවෘර්තව කියනවා යම් අවස්ථාවකදී අපට හිතෙන ද සහ අපිට වෙලත් අවස්සාාවකදී දැනනදේ ඒ නිසා මං යුරෝපිය සමාජය ජීවිතය සිවලයිෂ් කරන්න උදවුණා වගේම මගේ රටේ ජීවත්තෙන මං කැමති මං ආසයි ඒ මන්දන්න නොයක අපහසුයි මේ වගේ සමාජක ජීවත්වෙනක ලේසි නෑ ඒ ලේසි ඇතිකමම තමයි මට තියෙන තෘප්තිය මොකද මම ඒකට මුණ දෙන්න ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මට එක්තාව විසික විනෝ දෙයක් ඇත්තෙනම සතුලක්. ඒනිසා තුළමං ඒ අදහස්සසා ඇත තමයි ජීවත්තය චූලා මට ඇත්තටම තියෙන අවසාන ප්‍රශ්නය. අසුවට අසුනම කාලයේ කා ලංකාව හැරගිය බොහෝ යාළූ මිට්‍රියෝ මේ පෘතිය පුරා ඉන්නව චූලා වැයටටත් ඉන්න මටත් තින්නවා. චූලා සමරසිංහ කියන්නෙත් එහෙම හැරගිය දකුණ ටිවෂන් කරපු අපේ ජේෂ්ට මිට්‍රයක්. දැංචූලා ඉස්සරට වැඩිය විශාලව්‍රමාණයක් යන්ඩ හදනවා මේක දාලා පල ල්ලා කොල්ලො කෙල්ලො යන්ඩ හදනවා කව දාවත් ලංකායි ඉතිහාසේ පස්පෝට් කාර්යාලයේ මෙහෙම පෝරිිමක් අපි දැකළ තිබුන්නේ. කවදාවත් ලංකායි ඉතිහාසේ මම හිතන්නේ කටුනායක ගුවන්තොට පොලේ මේ තරම් කඳුළු තිබුන්නේ. බොරැල්ල කනත්ෙවත් රෝහලකවත් නෙවේ වැඩියම කඳළු තියෙන මේ දවස්සර ග තු ො කොල්ඩුකිල්ල න්හදනවා ිද දාලා ස්වාමය අන් හදන පෙමතා යන්න හදනවා මගේ පෞද්ගලෙි අදහස පලයල්ල කියලා. සිවිල ඇස්ව යල්ල කියලා. මේ කොල්ලො කෙල්ලටම කියන්නන්නේ ඉඳ කියලා. පල අල්ල කියන එකයි මගේ අදහස. හැබැයි මට පෞද්ගිලකව බලාපොරොත්තුවක් නෑ කිසිම හේතුවක් නිසා විදේශනාකටක යන්න. චූල කියන්නේ මුන්ට ඉන්ඩද යන්නද චුල ඇත් අදහස මට කිය ඒක හොඳ ප්‍රශ්යයක්. මේ අයුපුල්. යුරෝපේත ගියා කියලලා හැම ශ්‍රීලාංකිකෙක්ම සිවිලයිස් වෙන්නෙත් නෑ. පුරුදු වැඩවසම්, සම්ප්‍රදායික, සංස්කෘතික ගති පවත්වාගෙන, ජාතිවාදය, ආගම්වාදය, මිත්‍යාව, සහ ඕපාදූප පවත්තගෙන යන සමාජයක්. ංකාවදල පිටිගේ මිනිස්වතරත් තියෙන නිසා පලි කානය එක ඒත් පොඩි පොඩිගම්හදා ගන්නවන්න. ඒ නොති 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 ලංකාවිදියට අඩුගානයේ මිවසේ එකක් බලන්න්නේ යන්න චිත්‍රපටියක් බලන් න්න ඒමතිය නමන්ගේ දොස්කයන්න කියෙනනේ නොත් ගිය පලියටම සිවිලයිස් වෙන්න. රටට බැහපු ගමන් කරන්නටක්වදලා මිනිසු සිිවිලයිස් වෙන්න. ඒක මිනිසුන්ගේ චින්තනය තුළ උකහා ගැනීම තුළ අවබෝධය තුළ තේරුම් ගැනීම තුළ ගොන්නගෙන්ලන දෙයක්. දෙවිනි කාරණ. මම පිට අසූ ගණන්ගොල පිට ගිය සමාජයයි. දැම් මේ රොත්ත බුරුත්ත පිටින් පිට යන්න්නන සමාජය ගත්තොත් එහෙම හිතන තරං විදේශ ජීවිතය ලේසි නෑ. පිටරටකට ගන්ඩ ගිහිල්ලා ඒ එකක් ඒ සමාජයට සිවිලයිස් කෙසේව තත්තේ සමාජයට ගැල පෙනවදයට ජීවත්තයෙන්ට ඕන්. දෙවිනි එක. ප්‍රන් වගේ ටකට ගියොත් ජර්මණිගේ රටකට ගියොත් ඉතාලි වගේ රටරියොත් ඒ රට භාෂාාවගෙන ගණ්ඩෝන. අපි ගොඩක්කා එහෙම හම්බ කරන්නම හිතාගෙන යන්නන්නේ ගිය ගම හම්බ කරන්න හිතා යන්න නොත් ඉග ගන්නලු නඳදවෙන්න. ඊට පස්සේ. ඒ රටේ නීති දීතිවලට අනුගත වඩ වෙනවා. මේ වගේ වංගුගහන්ඩ බෑ. මේ වගේ නමලරින් ගණ්ඩ තැන්නෑ. එතකොට ඒ ඉතාම අපහසුවේවා. මොකද. අන්න එතකොඩ මයි සිවිලස්වෙන ගති ඒට යට ඒවට අනුගතවීම තුළ තමයි ඇර සිවිලස්වීමේ මූලික ලක්ෂණයන්නේ මිනිස්සුන්ට. එතකට කෝම හරි මට දෙඩතිෙන්දේ තමයි පිටරට යනවනන් තමන්ගේ ඥාතිෙක් තමන්ගේ කෙනෙක් හොඳ මිත්‍රයෙක් ඉන්නවනං යුරෝපේට මක්ගේකන මංව මැද පෙරදි යනවා ගැන තරන් අවබෝධයක් නෑ. ඉන්න ඕන උදව් කරන්න එහෙම නැතුව ගියවොත් හිතන තරම් ලේසි නෑ. සමහල්ලා ටාපව් එල හිතෙන තලන් දුෂ්කරවැඩ පුලුවන්. ඒ නිසා නොමුත් මේ රටේ තියෙන තත්ත්ව අනුව වෙන මොකක්ද මේ පරම්පරාවක් කරන්නේ. ඒ නිසා මිනිස්ීතරවා පිටයන එක තමයි ලේසිම කියලා. පිට අනක තමයි ජීවිතයට විසදුම කියලා. ඒම ගිහිල්ලා ජීවිතයේ සාර්ථ කරගන්න ඇතින්වා. නොමුත් එහෙම ගිහිල්ල ජීවිතේ අඩාල කරගන්න, ජ අසාර්ථක කරගන්න ඇත්ති නවේ නිසා ඒ ගැන හොඳවට හිතලා මතලා මේ රටම හදාගන මේ රටේම මොකක් හරි සාාවර සත්්‍යකට පත්තෙන්ට පුළුවන්නන් හොඳයි ගෙන යෝජනාව තමයි මට කරන්න තියන්නේ ඇත්තටම. චුලා අපේ වයසේ අදදකීම් තියන යාළුවෝ එකක් කතා කරනකොට විවුරුත්ත නැහැ දෙක චුලා අපේ පරම්පරාව ගොහොවා අය මිය ගිහිල්ලා. සමරයි අසනය පවෙලා කැන්සට එකක් කියන. අට ඇැැක්කාව කියන බයිපාසකක්කාව කියන ඩිප්‍රේෂන් කියන එ වනත් තන් ඩිමේශයා කියනවිීධ රෝගා බාධවටලක් වෙලා එනිසා නීරෝගීව සංවාධයක් කරන්න පුළුවන් යාළු මිත්‍ර අපට තාමත් තින්නේ අතලොස්සයි. අපි නැවත හමු වඩක් පුළහන් චූලා මේ පෘතිවය ඇතුළේ හමු නොවැෙන්ඩක් පුළුවන් මේක තමා ජීවිතය සභහාවේ මං කැමති චූලට තව දහසක්තිය නොනම් කියලා චූලම අපේ හමුව මේ පෝග්‍රම් එක ඉවර කරන්න ූලා. මං මුලින්ම ඇත්තටම මේ උපුල් ශාන්තට මගේ කැමැත්ත ඇති වනේ දැනහඳුනා ගැනීමෙන් තොරව නිර්භහයව අදහස් ප්‍රකාශ කරන කෙනෙක් කැටීට ඒ අදහස් මං පිළිගත්තත් නොගත්තත් මට ඕනාහ එහෙම සමාජයක්. මිනිස්සු බයනැතුව කතා කන සමාජයක් ඒ නිසායි ඉබං ඔයා ගැන කිසිම් අවධානයකින් පසුවනේ. ඊළඟට, අපේ ජීවිතයේ අත්දැකීම්වලින් අපට ගොඩාක් මේ අලුත් සමාජයට දේවල් දෙන්ඩ පුළුවන් නොමුතේ දෙන්ඩ පුළුවන් අවස්ථා අඩුයි. ඒ නිසා දැන් උදහනයක් ලෙස මංමගේ ඉපදිතිච් දායනදල ලංකා පිටව වෙනකම් මයි ජීවිත කතා ලී ලති ොකම යථතාකාල්දි මේ. මුදරය කරලා ප්‍රකාශයට පත් කරනවා ඒ වගේ දේවල් වලින් මං හිතන්නේ ලොකු ප්‍රතිඵලයක් හම්බේනෙ නෑ මිනිස්සු බලවා මුගේ කයිවාරූ අපිට වැඩන්න ඒ අත්දැහම්වලින් ඉගෙන ගන්න පුළුවන් සමමාජයක්ද තියෙන්න්නේ කියීන ගැටලුව ඇත්තට ම මට තියෙනව නොමුත් මගේ තුරුක්තිය සදහාසා මං අපි ගන්න අපේ ජීවිතයේ අපි ගන්න යම් තීරණයන් අපි ක්‍රියාත්ම කරනවා හරිගියත් වැරදුනත් ඒකාට අදාන්න අපි එදා ඉඳලම ජීවිතය යම් කිසි ලක්කය කරකි ඒ වගේ හිතපු නිසාඒ නිසා එහෙම අදදකින් බෙදා ගැනීමට ම බලාපොරොත්තුවෙනවා. දැ මේ වගේ සාගච්ඡාවකද මං හිතන්නේ මම දන්න නෑ මේ කොයි තරන් දුරට ග්‍රහණය කර ගනීද මේක ප්‍රේක්ෂිකෝ කියලා. ඉතිං ඒකුල්ලන්ට යම්කිසි දෙයක් තේරුුණාලං තේරුම් ගන්නඩ පුලුවන් වුණනානං ජීවිතයේ දිනන්න නං අපි. ඇත්තටම මේ ජීවිතේ තේරුම් අරගන ලෝකේ තියන තත්වයන් තේරුම් අ කිසිම් අරගලයක අරගලේගයන්න්නේ මේ පරි බැහලා කරන්න ගෝල්ෆිස් ගිලා කරන අරගලය නෙවයි. අපිම කිසියම් උත්සාහයක් දැරුව අපේ ජීවිතය යම් කිසි තැනකට ගණ්ඩ පුලුවන් ඒකට අපේ පරණ පරම්පරාවල අත්දැකීම් ප්‍රෝජෙෙන්ට ගණ්ඩුවන උදහරයක් වෙස මිනිහෙක් අවුරුදු ගානක් ආශ්‍රය කළ අලබන අත්දැකීම මිනිහෙක්ක කතා කල්ලා. ඉතා කෙටිකාලයකින් ලබා ගණඩ පුුවන්. ඒ අනුව මංහිතන්නේ කිසියම් ප්‍රයෝජනයක් ගණ්ඩ ඕනකම තියෙනවනං ප්‍රයෝජනයක් ගණ්ඩ කැමතිනං මේ වගේ දේවල්වලින් කිසියම් උද්ධමයක් කිසියම් ප්‍රයෝජනයක් තරවපරාමට ණ්ඩ පුළුවන් කෙලෙතින් මට ඇත්තටම බොහම සන්තෝ සයුපුල් එක්ම මෙහෙම කතා කරන්න හම එ එක එක ගැන දන්න කොච්චදදුට මේ පලදා විවෙද නැතික ට එකකවැදගතුත් නෑ මට අපි කැමති කතා කරන්න මංහිතන්නේ ඉස්සරහටඋනත් අපිට ඕන්නන්හෙම මාධ්‍යය බෙදා හරින්න නෙවෙයි අපිට විවෘතෝ අපේ දේවල් කතා කරන්න පුලන් ඒ කතා කිරීම තුළලා අපට මේ සමාජය තුල යම් කිසි සතුටක් අපේ ජීවිතවල තෘක්්තිමත්භාවයක් ඇතිකරගන්නඩ පුළුවන් අවසාන ඉලක්ක මිනිහෙක්ගේ ජීවිතයේ තෘප්තිය. ඒ තෘතිය සඳහා හැමෝම ඉතාම කල්පනං වැඩ කලො යම් කිසි තත්වක ලංඟාවඩ පුළුවන් කියෙලා ම විශවාස කරන. චෝල මරණය දක්වා සතටෙන් ඉන්න කියලම ප්‍රර්ථනා කරනවා. එක් ව අසුව දසකේ මාතර ගල්ෙ සයන්සේන්තේකේ අම්බල ලගට චෝලගේ ගැගත් කවරුහරි ධශිෂයෝ දැඟගොල්ලෝ වැඩි හිටියෝ අවුෘත්තියකට කලින් චූල මේ දසල් ලංකා වන්නවා ඔන්න. ගර ුණ ෙ ක යක් හ න්න මගේ නොම්බ ල්ලගන්න ල්ග ොබරි තිෙනවා චూලාව හම්බවෙලා පරිශිෂ්‍ය ලක්ෂගානක්කිවා හම් සතුවෙඩ කියලා ප්‍රාර්ථනා කරනවා චూලට හිවත් දීර්ඝාශය ව. .